नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। अति गौरवनीय महासंघरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न पिन्नति पिन्नतियनि पिन्वत् दर्दरियनि अपद बलापुरतु वन्नी महत्फल महाविशांस लभिन आकारेन आनापान सति भावना वडीमट अवश्य वन पशुतलय कुमद्द किन कारणी සාහල හාමුදුරුවන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ ඒ මහා රාහුල වද සූත්‍රාන්තයන්ට අනුකූලව විග්‍රහ කරලා තේරුම් අරගෙන හරි ආකාරව ඒ භාවනාව කරන පසුතලිය හදාගන්නයි අපි දැන් බලාපොරොත්තු වන්නේ. ඒක අපි තේරුම් අරගන්න ඕනේ මූලිකව කළ යුතු භාවනා හොඳින් වටහාගෙන ඒ කළ යුතු ආකාරයේ බුදු පියාණන් වහන්සේ සාහල හාමුදුරුවන්ට දේශනා කරනවා. अन्य देशना मुनि पेन्नु आकारी आपो धातु तेजो धातु वायु धातु पटक धातु आकाश धातु मेयादी धातु बांधव ममत्व अल्लांत व्याग नति भाव समाधु तिगुना बाल दैवके तिगुना एवा एक धातु पटा स्मिता सत्ते पुद्धले पटेन पवत्तांड कियांड पुलवां पनवांड पुलवां देवाल नुवान भाव धर्मानुकूल තේරුම් ගන්න ආකාරය තමයි කලමු දැනගත්තේ. ඒ වගේම ඉතින් දැනගෙන ඊට අනුකූලව වඩන්නා වූ භාවනාව කරන ආකාරය පිළිබඳව අපි විග්‍රහ කරලා තේරුම් ගත්තා. ඒ වගේම රාහුල හාමුදුරන්ට දේශනා කරනවා රාහුල මෙත්තා භාවනාව වඩන්න. තවත් එකක් පෙන්වා දුන්නා. මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩන ඔබට යම් ව්‍යාපාදයක් තිබුණා නම් ඒ ව්‍යාපාදී හිමිල යනවා එතපුරු වෙනවා. සාහල කරුණා භාවනාව වඩන්ට සවන්දයක් දෙන්නවා. යම් නිහිතා පිටිවිල්ලක් තිබුණා නම් ඒ පිටිවිල්ල ගෙවිල යනවා. හිංසා පීඩා කරන මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. සාහල මුදුතා භාවනාව වඩන්ට මුදුතා භාවනාව වඩන ඔබට යම් කිසි කම්මැලිකමක් අකුණු සහගත බවක් තිබුණා නම් ඒවා ගෙවිල යනවා. සාහල උපේක්ෂා භාවනා වඩන්ට යම් කිසි පටිඝයක් ගැටෙන ස්වභාවයක් තිබුණා නම් ඒ ගැටෙන ස්වභාවය ගිලී යනවා. මෙන්න මේ ආකාරයෙන් අපි සතර බ්‍රහ්ම විඤ්ඤාණ වශයෙන් කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ භාවනා හතරක් වඩන්ට කියලා උපදෙසක් දුන්නා. මේ හැම එකක් ගැනම අපි භාවනාවක් ප්‍රගුණ කරගන්න නිසා ඒ භාවනාව තේරුම් ගන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව මොකද්ද? ඒ කරුණා භාවනාව, ඒ මුදිතා භාවනාව, ඒ උපේක්ෂා භාවනාව කුමක්ද කියලා මේ ශාසනය තුළ තිබෙනා වූ භාවනාව තේරුම් ගන්නටත් ඕනේ. මොකද අපි මෙතෙක් කල් සම්ප්‍රදායන් කුලව කරගෙන යන ක්‍රමයක් තියෙනවා. නමුත් අර්ථව විග්‍රහයෙන් තේරුම් අරින්නේ නැහැ. මේ මෛත්‍රී වයන් කියනවා මේ තියෙන සත්‍යයේ විරුද්ධතාව, නිරෝධීතාව, සුපද්දිතාව, දුක මිදිතාව මේ ආදී වශයෙන් වදන් වැරක් කියමින් අපි අදහසක් නම් ගන්නවා. හැබැයි අපි ගන්න අදහස බුදු පියාණන් වහන්සේ දුන මෛත්‍රී භාවනාවද කියලා මේ ටිකක් තේරුම් අරන් ඉන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මෛත්‍රී භාවනා දෙකක් තියෙන බව අපි තේරුම් අරගන්න ඕනේ. ලෞකික වූ ඒ වගේ මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඒක බුද්ධෝත්පාද කාලේදී ඉස්සෙල්ලා තිබුණා. ලෝතරා බුදුරජාණන් වහන්සේලා 15 වෙනි ඉස්සෙල්ලා ලෝකේ පින්නක් පිළිත් භාවිතා කරපු භාවනාව. ඒ භාවනාව වඩලා බඹලෝට යන්න පුළුවන්. බබලෝ උපත්ති ලබන්නත් පුළුවන්. හැබැයි බබලෝ උපත්ති ලබා ගත්තා ඒ කාලේ කවදා හරි ගිහිලා කල්ප ගානක් ගිහින් හරි ගිහිලා නැවත වාරයක් මේ සසර ගමනේ සැරිසැරීමට මිනිස්සේ කියලා ඉදීමක් හේතු වෙනවා. ඒ විලාසිය ප්‍රමාද දෝෂයක් ආවොත් යම් පාප කර්මයන් සිද්ධ කළා, දුක්ඛයන් සිද්ධ කළා, අපාගත වෙන්නත් හේතු දිනා ඒවා ඇරිලා නැහැ එකක්වත්. එහෙනම් ඒ කියන මෛත්‍රී භාවනාව ලෞකික මෛත්‍රී භාවනාවක්. එයා ලෝකෝත්තර මෛත්‍රී භාවනාවක් තියෙනවාද? ඒ ලෝකෝත්තර මෛත්‍රී භාවනාව වෙන ලෝකෝත්තර මාර්ගයට නැඹුරු කරන ආර්යයන්ගෙන් පරිහරණය කිරීමට අනුමත කළ බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් මෛත්‍රී භාවනාවක් තියෙනවා. මෙන්න මේ මෛත්‍රී භාවනාව අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. හලිද්ද වසන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රයේ මෛත්‍රී භාවනාවක් හොඳින් විග්‍රහ කරලා තියෙනවා. අපි මේ අවස්ථාවේදී ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස ඇතුළු වැඩෙන්න නම්
ඊට මුලින් පෙන්වා දුන්නේ పూర్ව පසුතලයේ හරියාකාරව තේරුම් ගන්න සකස් කරගෙන ඉන්න ඕනේ. එහෙම කරගත්ත කෙනා තමයි මේ භාවනාව හරියට ඵල දෙන්නේ හරියාකාරව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද වෙනකොට බොහෝ භාවනා කරලා ඒ ප්‍රතිඵලයේ තෝරා ගන්න නැන ලබන්න බැරුව තියෙන්නේ. මේවා අදුපාඩු නිසා බව තේරුම් ගන්න ඕනේ. මොකද අදුපාඩු නැතුව කර්ම වටහාගෙන භාවනාව හරියට තේරුම් අරගෙන වඩන්න ඕනේ. එහෙම කළොත් තමයි ඒ ප්‍රතිඵලය හරියාකාරව අත්දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාවේ වෙනස. මේක ටිකක් හොඳට තේරුම් අරගන්න ඕනේ. එයා කොහොමද මේක දැනගන්නේ? බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ වික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්දපාත වඩිනවා. ඒ වගේම උද්‍යාසන කාලේ වැඩි නිසා අන්නේ පරිබ්‍රාජික අරකුවක් ආරාමයක් තිබුණා. ඒ ආරාමයට සුළු වෙලාවක් වැඩියා. උන්වහන්සේලා පිරිසක් තුන බෙද කරගෙන හිටියේ නෑ. එවන් අවස්ථාවල් වලදී ඒ අයට යනවා හිටියට ගිහිලාම බොහොම ගරුවෙන් පිළිගන්නවා. ඉතින් මේ ආකාර ස්වභාවයක් ඉලා තිබුණවා පින්නම් කරලා තියෙනවා. මෙන්න මෙහෙම ගිය අවස්ථාවකදී ඒ අන්නේ පරිබ්‍රාජිකයෝ ඒ විසුණුනාදීලා බොහොම හොඳින් පිළි අරගෙන මුටි සාකච්ඡාවක් කළා. උන්වහන්සේලාගෙන් අහනවා ඇරැක්නි බවත් ගෞතමයන් වහන්සේ ඔබලාට මෛත්‍රී භාවනාව වලට කියා දෙනවාද? මේ ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් එහෙම ඇරැක්නි කියලා අපි විසුණු වහන්සේලා ඒ අන්නේ පරිබ්‍රාජිකයට උත්තර දුන්නා. මේලාදී අහනවා ඔය කියන්නේ මෙහෙමනේ අප්‍රමාණ වූ අවරී වූ මහත්ගත වූ මෙත්තාකාරක හිත එක දිශාවකට මීදුවන්ට පතුරුවන්ට ඒ වගේම දෙවෙනි දිශාවටත් ඒ වගේම තුන්වෙනි දිශාවටත් හතරවෙනි දිශාවටත් උඩයට ආදී වශයෙන් සෑම දිශාවකටම සීමා රහිතව සීමා කියන්නේ නැතුව අප්‍රමාණව පතුරුවලා සියලු සත්වයින්ට සමා හා සමානව සිටමින් මිත්වරන්ට මෙහෙම නේද කියන්නේ? ඔය ක්‍රමයේ ඔය ක්‍රමයට අපි කියා දීලා තියෙනවා විසුනා කියලා උත්තර දුන්නා. ඉතින් ඇවැත්නි අපි අපේ ශ්‍රාවකින්ටත් ඔය ක්‍රමෙන්නේ දෙන්නේ. ඔහොමනි කියන්නේ. මේ ඔබ වහන්සේලා බෞද්ධ ගෞතමයන් වහන්සේ දෙනවා කියන භාවනාවයි අපි අපේ ගෝලයන්ට දෙන භාවනාවේ වෙනස මොකද්ද? ඔය දෙකම එකයි නේද? මෙන්න මේ ප්‍රශ්නේ අහුවා. දැන් පොඩ්ඩක් අපි හිතලා බලුවොත් එහෙම මේ වයි කාලේට අපි අහුවොත් අපි හිතවලා එකක් අපි දන්නවා කියන්නේ. අපිට කියන්නේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. මේ විලාසෙදී විසුණු ආශිරා පිළිතුරක් දුන්නේ නැහැ. ඔවු නැහැ කියන වදන් දෙකක්ම ගත්තේ නැහැ. තුන්පින් බුතව නැත්කලා බුදු පියාණන් වහන්සේ හමුවෙන් දැවිදිලා ඒ විච්ච කතා කරලා අපි කියලම බුදු පියාණන් වහන්සේ සමග ප්‍රකාශ කළා. මෙන්න මේ විලාසෙදී බුදු පියාණන් වහන්සේ කියනවා දේශනා කරනවා මහණනි පදවරා කරගෙන උදින් මැත්තෙන් අදහසක් දැනගෙන ඔය කියන පරිබ්‍රාජිකයෝ මම දේශනා කරනවා කියන මෛත්‍රී භාවනාව දැනගන්නේ කොහොමද? ඊයගේ මෙන්න මේ ප්‍රශ්නේ අහන්න ගිහිල්ලා කිසිය වඩන ලද මෙත්තා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? ඉහි අවසානයේ කුමක්ද? කිසිය වඩන ලද කරුණා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? එහි අවසානයේ කොහොමද? කෙසේ වඩන ලද මුදුතා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? එහි අවසානයේ කොහොමද? කෙසේ වඩන ලද උපේක්ෂා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබා දෙනවද? ඒ අවසානයේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න. පදවැරක් පමණක් දැනගෙන උඩින් මැත්තෙන් අදහසක් දැනගෙන ඉන්න ඔය පරිබ්‍රාජිකයෝ මේ ප්‍රශ්නෙට කොහොම උත්තර දෙන්නේ? මාගෝ මගින් අසා දැනගත් ශ්‍රාවකෙක් හැරෙන්න නැත්නම් ඉබඳු වන්නා මගේ ශ්‍රාවක තීසෙන් ඉහිලා අසා දැනගත් මේ මගින් දැනගත්තුත් හැරෙන්න මේ ප්‍රශ්නෙට සතුටුදායක පිළිතුරක් දෙනවා කියලා කියනවා නම් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ප්‍රබල බමුණන් සහිත මේ ලෝකෙහි තව කවුරුවත් ඇත්තේ නැහැ. මාහු මගේ අහකට මගේ නහරට ශ්‍රාවකෙක් හැරින්ට එවන් ශ්‍රාවකෙකින් නහරට නම් හැරින්ට තව කෙනෙක් නම් ඔබට උත්තර දෙන්නේ නැහැ. දැන් මේ කතාව අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද
මෛත්‍රී භාවනාව වඩන්න කියලා කිව්වහම අපි දැනගින්න මොන මෛත්‍රී භාවනාවද වඩන්නේ කොහොමද වඩන්නේ ඒක මොකද වෙන්නේ මේ ටික දැනගත්තේ නැත්නම් අපි කියන්නන් වාලේ තරන්න වෙනවා මිස දැනගින තරන්න වෙන්නේ නැහැ දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ භාවනාව දැනුවත් වෙන්නේ නැත්නම් අපි විවිධාකාර අදහස් වලට බහැලා විවිධාකාර මත ඇඳගෙන ඒවා මේ මෛත්‍රී භාවනාව හැටියට දෙන්නේ මේ ඉදාරය කරන්න පුළුවන් තමන්ගත් මුලාවක් වෙනවා ලෝකයක් මුලා වෙනවා අදහස යටපත් වෙලා යනවා අදහස යටපත් වුණොත් මේ භාවනාව ප්‍රතිඵල ලබා ගන්න බෑ ඒ නිසා අපි දැනගන්න ඕනේ සම්පූර්ණ අදහස මූලිකව තේරුම් අරගන්න එයා මෙතේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම කියන ප්‍රවේට මෛත්‍රී භාවනාව වැඩුවනම් අන්නේ පුද්ගලයා මෙලොවදී මෙත්තා සහගත චේතෝ විමුක්තිය නැවත සමාධිය ලබනවා මෙත්තා සහගත චේතෝ විමුක්තිය නැවත සමාධිය තුළින් මෙලොව ජීවත් වෙලා මේ භවයේදී උතුම් අරිහත්ත්වයට පත් නොවුනොත් අන්නේ දින ධර්ම දන්දරාදී හේතු කොටගෙන සුබ නම් දෙවියන් අතර උපදිනවා සුබ කින්නක දින ලෝකයන් මේ කියන්නේ ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයක් මේ උපදින ඒ පුද්ගලයා එළියන් ජීවිත කාලයක් ඇද්ද ඒ කාලේ අවසානයේදී සතර ගමන කෙලවරයි එහි පිටනවා පානවා මිසක් නැවත සතර ගමනට ඉන්නේ නැහැ එඳ හේතු නැහැ මෙන්න මේ කාරණේ පින්නවා මම දෙන්නුව ආකාරයෙන් කරුණා භාවනාව වැඩුවා ඒ කරුණා භාවනාව හේතු කොටගෙන කරුණා චේතෝ විමුක්තිය ලබනවා කරුණාපහරට චේතෝ විමුක්තිය ලබනවා මෙලොවදී ඒ කියන්නා වූ සමාධි සුවෙන් ජීවත් වෙනවා මෙලොවදී උතුම් අරිහත්ත්වයටපත් නොවුනොත් ඒ සමාධි සුවෙන් මේන් කල්පිය කරලා ආකාසා නන්තායතන දිව්‍යයන් අතර උපදිනවා ඒ ආකාසානන්තයන් කියන දෙවියන්ට යම් කාලයක් ආවුද ඒ කාලේ ඉහි ජීවත් වෙලා අවකාණී පිරිනවන් පානවා මිසක් සතර ගමනට වැටින්නේ නැහැ සතර දුක කෙලවරයි මෙන්න මම පෙන්නු කරුණා භාවනා ප්‍රතිඵල මා පෙන්නු ආකාර මුදුතා භාවනා වෙන්න නම් මෙලොවදී මුදුතා භාරත චේතෝ විමුක්තිය නැවත සමාධිය ලබනවා ඒ කාන්ත සමාධි තුලින් මෙලොව ජීවත් වෙලා මෙලොවදී අරිහත්ත්වයට පත් නොවුනොත් ඒ සමාධි තුලින් තෝ මේ චිත වේවා විහිල්ලා විඥානන්ත ආයතන කියන දිව්‍යයන් අතර උපදිනවා විඥාන විඥානන්ත ආයතන දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම කොටස අරූපී බ්‍රහ්ම කොටස ඒ ඉපදිරා ඒ ආයුධ කාලයේ ගව අවසානයේදී එහි පින්නම් පානා මිසක් නවත සතර ගමන ඉන්නේ සතර ගමන දුක ඉවරයි මෙන්න මේ ප්‍රතිඵලය මා පෙන්නු ආකාර උපේක්ෂා භාවනාව යමි වැඩුවනා මේ උපේක්ෂා භාවනාව වැඩිම නිසා මෙලොදී උපේක්ෂා භාරත චේතෝ මුක්තිය නැවත සමාධිය ලබනවා මේ සමාධි සුවේ මෙලොව ඉඳලා අරිහත්ත්වයට පත් වුණේ නැත්නම් ආකින්චඤ්ඤායතනකින් දෙවියන් අතර උපදිනවා මෙලොදී යුත වෙලා ඒ දෙවියන් කියන්නේ ආයුෂක් ඇද්ද ඒ ආයුෂ එහි ගෙවලා එහි පිරිනවන් පානවා මිසක් සසර ගමන තියෙන්නේ නැහැ මෙන්න මම කිව්ව කාරණේ මා පින්නු මෛත්‍රී භාවනාව විතරයි දැන් අපි වෙලා බලන්න ඕනේ ගහරි ගමිරුයි මේ මෛත්‍රී භාවනාවක් මෙහෙම ප්‍රතිඵලයක් ගැන මේ පිළිගුද අහන්න ලැබුණද නැද්ද කියලා ඉතින් ළමාවි ඒ තරම් හැඳුණු දහම් මේවා එහෙනම් තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව මොකද්ද? සබන් වාහාරයේ විග්‍රහ කර තිබෙන්නේ. අලිත වශයෙන් සූත්‍රයේ බලනකොට අපේ සින්නත් පිළිසෙට අවශ්‍ය නම් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒ සූත්‍රයේ තුලින්. විරේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, උත්තග්ග පරිණාමී කියන මෙන්න මේ කාරණා හතරෙන් උත්තරන මෙත්තා සහගත සති සම්බුද්ධංගේ වඩන්ද ධම්ම විචේ සම්බුද්ධංගේ වඩන්ද පීති සම්බුද්ධංගේ වඩන්ද පස්සද්ධි සම්බුද්ධංගේ වඩන්ද විරිය සම්බුද්ධංගේ වඩන්ද
සමාධි සම්බුද්ධංගය වඩන්න උපේක්ෂා සම්බුද්ධංගය වඩන්න මෙන්න මෞපිනව මෛත්‍රී භාවනාව මෙන්න බුද්ධයාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව යම් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සග්ග පරිණාමී කරුණා සහගත සති සම්බුද්ධංගය වඩන්න ධම්ම විදේ සම්බුද්ධංගය වඩන්න පීති සම්බුද්ධංගය වඩන්න පස්සද්ධි සම්බුද්ධංගය වඩන්න විරිය සම්බුද්ධංගය වඩන්න සමාධි සම්බුද්ධංගය වඩන්න උපේක්ෂා සම්බුද්ධංගය වඩන්න මෙන්න මේ බුද්ධංගහට වඩන්න මෙන්න මා පෙන්නපු කරුණා භාවනාව කියලා බුදුරණන් වහන්සේ කියන එකට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ භාවනා හතර ඔය ක්‍රමෙට කියනවා එහෙනම් දැන් අපි දකින්න ඕනේ මේක හරියම ගැඹුරුයි කොහොමද තේරුම් ගන්නෙ අපි දෙවි සත්‍යවල ඉදුක් වෙත්තා කියලා කියනකොට අපි කොහොමද මෛත්‍රී සාගත හිතකින් විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සග්ග පරිණාමී කියන මේ කාරණාවන්ට අල එකඟව මේ සත්බොධංග වලන්නේ කොහොමද දැන් මේ ටික කියනකොට පේනවා හැබැයි ඔය කියන જાතිය භාවනාවක් නම් මේ බුද්ධ ශාසනයෙන් පිට තියෙන්න බෑ මොකක් නිසාද නිවන මුල් කරගත්ත නිවන තේරුම් අරගත්ත කෙනෙක් ඒ නිවන මුල් කරගෙන ඒ නිවන් සාන්තියේ ලෝක සත්‍යයට විදුක් වීමක් ඇද්ද අන්නේ විදුක් වීම මුල්ය කරගෙන නිවන ලබන්නා වූ විදුක් වීම මුල් කරලා ඒ සාන්තියේ ලෝකයට පතුරවන්න ඕනේ සියලු සත්‍යයන්ට දුකක් නැතුව හරදරයක් නැතුව ඉඳ ලැබීවා සියලු ලෝක සත්‍යයන්ටම ලැබීවා කියලා විතර කියමනක් තියෙනවා අන්නේක තමයි ලෝකේ කවදාත් තිබුණේ ලෝකේ තියෙන මෛත්‍රී භාවනාව විතරයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව තේරුම් ගන්න ඕන මෙතෙන්දී කොහොමද මේ ලෝකේ මොනව අල්ලන්නේ මොන විපාක නැති ලෝකේ කොහේ ඉන්නේද දුකේ තොර ලෝකයක් කොහෙද තියෙන්නේ විවිධාකාර දුක් මට්ටම් තියෙනවා අන්නේ විවිධාකාර තිබෙනා වූ දුකෙහි තේරුම් ගන්න බැරුවා මිසක් එහෙම නැත්නම් ලෝක සත්‍යයෝ විවිධාකාරයෙන් සැපයි සැපයි කියන දුක් විඳින අවස්ථා තියෙනවා ඒ දුක වැහිලා සංඛාර දුක්ක් තියෙනවා දුක්ඛ දුක්ඛය කියලා එකක් තියෙනවා විපරිණාම දුක්ඛය කියලා එකක් තියෙනවා මෙන්න මේ දුක් තුනදී වැහිලා මේ දුක් තුන ඇත්තයක් නැහැ විපරිණාම දුක්ඛය තියෙනවා සංඛාර දුක්ඛය තියෙනවා සැපයි සැපයි කියන සෑම දෙයකටත් ඔය කියන දුක්ඛය විශේෂයෙන්ම තියෙනවා විග්‍රහ කරලා බලපුවාමයි ඇත්තට එහෙම එකක් තියෙනවා නේ නම් කියලා තේරෙන්නේ විග්‍රහ කරලා බලපු නැති නිසා අපි එහෙම තේරෙන්නේ නැති විනාඩි දකින්න ඕනේ එවන් වන්නා ලෝකයේ තුල දුකෙන් තොරකමක් නැත්නම් ධර්මතාවයේ හිතනම් අපි කාටද පුරා පතන්නේද පැවැත්ම තුල දුක් වීමක් පතර මොනවා කරන්නේද වෙන්න පුළුවන් දෙයක්ද හැබැයි ඒකේ ලෞකික දෙයක් තියෙනවා නැති නේ හැබැයි ඒක පරමාර්ථ හැසුමක් නම් නෙමෙයි යමක් යම් කෙනෙකුට ලබා දෙනවා ඊටම තාවකාලික නම් ඒක නිවිලා යනවා නම් ඒ දැනසිල්ලක් නැතිලා යනවා නම් නැවත දුකට ඔදුරු වෙනවා නම් අපේ වැඩි වැඩක් නැති හිස්තියක් නිසා මොකක්ද ඇති ප්‍රතිඵලය සදා සැනසීමක් ලබා දෙන්න බැරි නම් තමන්ට ලබන්න බැරි නම් ඔබගේ වැඩක් කරලා තාවකාලිකව සැනසීලා ඉඳලා නැවතත් අර මහ දුකට වැටෙනවා නම් සැනසෙන්න පුළුවන්ද මට සැනසීම ලැබුණා කියලා එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උත්තම මෛත්‍රී භාවනාව වැඩුවා නම් තමන්ට සැනසීම ලෝකයට සැනසීම ඒ සැනසීමට යමෙක් ලැබුණා නම් සැනසීමට පත් වුණා නම් ඒ අනුවය ආශ්‍රය කරලා ඒ ආධාර කරගෙන හරි ලැබුණා නම් නැවත කවදාවත් දුකෙන් වැටෙන තැනකට වැටෙනවා ඉතාම කෙටියෙන් මේ අවස්ථාවේදී මේ ටික තේරුම් කරලා දෙනවා මොකක්ද මේ කිව්වේ කොහොමද මේකෙ මිදෙන්නේ අපි දකින්න ඕන දෙයක් තියෙනවා මේ කියන දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ දුක් තුනෙන් පිළිලා තියෙන ලෝකයේ තුල මේ ලෝක සත්‍යයක නිදින්ද සිද්ධ වෙන අනිත්‍ය වූ අප්‍රියමනු අපි අරමුණු ඇතුළු කරලා කිසිම සංසමක් ලබන්න බැරි මහා දුක්ඛිත ස්ථානයක් තියෙනවා මේ පැවැත්මේදී අවැරේ කරලා අසාධාරණ කරලා අනුන්ට ගිනි දවලා මිනි දීලා මේ ආකාරයෙන් කරව මහා අපරාධ නිසා කිසිම සැනසුමක් ලබන්න බැරුව
කාලාන්තරයක් දුක් විඳින හේතු වෙන නිරය කියන කොටසකට වැටෙනවා. අනිත්‍යම වැටෙනකොට මොකද වෙන්නේ? මේ ලෝක සත්‍යයේ මේ සත්‍යයේ ඉක්මවලා නැහැ. සත්‍ය ආභෝධිය ලබනතුරු ධර්මාභෝධිය ලැබිලා නිවැරදි හිත පිහිටනතුරු ලෝක සත්‍යය ඔතනින් මිදිලා නැහැ. ඒකේ නැත්නම් සෝතාපන්න ඵලයට පත් වෙලා ධර්මය පහල කරගත්තේ නැත්නම් සතර අපායේ මිදිලා නැත්නම් ඔය කියන ගින්නේ මිදිලා නැහැ. ඔය දුගොයේ මිදිලා නැහැ. පිරිනා ලෝකයේ මිදිලා නැහැ. පේත කොටසින් මිදිලා නැහැ. මිනිබාතික අසුර කියනවා කොටසින් මිදිලා නැහැ. මේ සතර අපායෙන් මිදිලා නැහැ. එහෙනම් මේ ලෝක සත්‍යයට අනන්ත දුක් විඳින භෝ යහනයි දුක් විඳින සතර අපාය දුක් තියෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න අපි සත්‍යවල මඟක් තිබුණා නම් අන්නේ මාර්ගයෙන් නිදුක් වීමක් ඇතනම් මෙන්න මේක පතන්වත් ලබා දීමට හිතෙන් කයවදෙනි යමක් කළ යුතුද? පෙරදී යුතුද? මෛත්‍රී ධාරට හිතකින් කරන්නේ ආර්ය විනය තුළ මේ ශාසනය තුළ ඔන්න ඔය යහපතයි. එහෙනම් මෙතින් දැය ගන්න ඕනේ මෛත්‍රී කියන්නේ මොකක්ද කියලා බලනවා නම් කොහොමද ලබන්නේ? කොහොමද සතර අපායේ සදාගම උපදින්නේ නැත්තේ කුමක් වුණොත්ද? කවදා හෝ මේ ලෝක ධර්මතාවයේ යථාර්ථයේ තේරුම් අරගෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයේ තුල අසාරත්වයේ මිසක් සාරයි කියලා අල්ලන්නේ සාරයි කියලා පවත්තන්න තැනක් නැහැ කියලා දැත්තාම ඊළඟ ඉබඳු වන්නා වූ ලෝකෙින් තවදුරටත් මට බැඳිලා හැඳිලා කාමයක් නා ලබන්න බෑ අත්තරි නොවැළි නිවි ලබන්නා වූ නිවන් සාන්තියයි සාණේ කියලා තේරුම් ගත්ත දාට අනේ මේ සාන්තියෙන් තමයි කවදා හරි මිදෙන්නේ පැවැත්ම තුල මුකින් නිදහස් වෙනක් නැහැ කියලා ධර්මානුකූලව දැකගෙන මේ ධර්මයට පහල කරගත්ත සෝතාපන්න කෙනෙක් වෙනවා. අන්නේයා අර සතර අපායෙන් සදාතම නිදහස්. යම් සත්‍යයකට සදාතම දුකෙන් නිදහස් වෙනවා නම් මෙන්න මේ සතර අපායෙන් නිදහස් වෙන්න මෙන්න මේ ධර්මාභෝධිය ලැබේවා. ඒකෙන් ධර්මයට පහල වේවා. අන්නේ සාන්තිය ලෝකයට ලැබේවා කියන අදහසින් පැතිරෙව්වොත් මෙන්න මෙතන විවේක නිසිතයි, විරාග නිසිතයි, නිරෝධ නිසිතයි, උත්සංග පරිණාමී වන නිවන් නැමී ගියා. මෙන්න මේ ආකාරයෙන් ඔය අදහස තියනවා නම් ඔතන සතිය තියෙනවා. විචක්ෂණ නුවණින් දහම් දැකලා තියෙනවා. විරාමික තීතිය තියෙනවා. ඒ වගේම සැහැල්ලුව නිදහස් බව තියෙනවා. උත්සාහයේ වීර්යයක නැඹුරණං විරිය සම්බොජ්ජංගය වැඩෙනවා. සමාධිය ලැබෙනවා, උපේක්ෂාවටපත් වෙනවා. මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ පළවෙනි මෙත්තා භාවනාව ගැන. නැවතත් අපි වැඩි විස්තර පසුව සාකච්ඡා කරමු, දේශනා කරනවා. සෑම පිළිදෙනාට යහපතක් වේවා. ඉත්තාවතාදම් හිහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවාන් මොදන්තු සබ්බේ භූතාන් මොදන්තු සබ්බේ සත්තාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ